නෑ අපේ හාමුදුරුවනේ මම මේ කියව්වේ පොඩි හාමුදුරුව කොරලා තියන්නේ බරපතල වරදක් නොවේ. ඒකට ඉතින් දඬුවමක් නොදුන්නොත් ආයෙමත් ඒ වරදම කොරයි. පැවිදි අයගේ හරි වැරදි තීරණය කරන්නේ පැවිදි අපි. දඬුවම් කරනවා නම් ඒකේ තීරණය කරන්න ගිහියන්ට පුළුවන්කමක් නැහැ. සමහර විට ගිහියන්ට වැරදි කෝණයකින් පෙන්වනට ඒක අපිට නිවැරදි වෙන්න පුළුවන්. සෝරතට දඬුවම් කරනවාද ප්‍රශංසා කරනවාද කියලා තීරණය කරන්නේ ඒ ක්‍රියාව අනුව අපි දකින විනය කරුණුත් එක්ක. රාහුල හරි. සමහර ගියෝ හිතාගෙන ඉන්නවා සංඝ ශාසනය ගැන ඒගොල්ලන්ට තීන්දුව තීරණ ගන්න අයිතියක් තියෙනවා කියලා. සංඝ ශාසනය කියන්නේ බුදුන්ගේ නීතිය. බුදුදහමට අනුව සංඝ ශාසනය ගැන තීරණයක් ගන්න ගිහි සමාජයට අයිතියක් නැහැ. නෑ මං කියාවේ අපේ හාමුදුරුවනේ ඔය දේවල් පුරුද්දකට එහෙම ගියොත් උභෝහන්තලට නෝ කරදරේ. හීම් බබා, සෝරත පොඩි හාමුදුරුව රංගව බලන්න යනවා දැක්කද? නෑ නෝ අපේ හාමුදුරුවනේ. හීම් බබාට තියෙන සැකයක් විතරක් නෝ. හැබැයි ඒ සැකේට හීම් බබා සෝරත වැරදිකාරයෙක් කළා ඉවරයි. මං පොඩි හාමුදුරුවන්ට පාරක් ගහන්න හිතාගෙන කියවුවා නෙවෙයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේලා දැනුවත් කරන්නයි එහෙම කියාවේ. හීම් බබා කට තිබුණු පලියට වචන දන්න පලියට ඒ කටින් හිතුමනා අපිට වචන පාවිච්චි කරන්න එපා. වචනවලට යහපත වගේම අයහපතත් බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. අනේ මන්නම් අය ඔය කිසි දෙයක් හොයන්න බලන්න යන්නේ අපේ ආමතුරු. මං ඉති මොනවා කියවුවත් වැරදිනවා. හීම් බබා සෝරත ගැන සෙවිල්ලෙන් ඉන්න එක බොහොම හොඳයි. අපි ඔක්කොටම වඩා හොඳට හීම් බබා ඒ දේ කරනවා. එහෙම නේද රාහුල? එහෙමයි අපේ ආමතුරුනි. අපි ඒකට අඩුපාඩුවක් කියේ නෑනේ හීම් බබා. මොන දේ හොයලා බැලුවත් මතක තියාගන්න ඕනි සෝරත කියන්නේ භික්ෂුවක් වගේ. හොයලා බැලුවට සෝරත ගැන තීන්දුව තීරණ ගන්නේ දඬුවම් නියම කරන්නේ අපි. එහෙමයි සංඝ නීතිය අවුරුදු 2000 ගානක් තිස්සේ ගොඩ නැගිලා තියෙන්නේ. බුදුදහම රැකෙලා තියෙන්නේ සංඝ ශාසනය නිසා. සංඝයා ආරක්ෂා කරන්නේ සංඝ විනය. ඒක ගිහියන් අතරපත් වුණොත් ගිහි විනය වගේම සංඝ විනයත් පිරිහෙනවා. ඒ නිසා සංඝයා වහන්සේලා ගැන තීරණය කිරීම සංඝයාටම තිබුණාවේ. එහෙම නේද හිම් බබා? දෙයියනේ කියලා මේ පාර නම් ඉඩම් විකුණ ගන්න පුළුවන් වෙයි වගේ. ඇයි ඉඩම ගන්න කවුරු හරි ඇවිල්ලාද? ලබන සතිය එනවා කියලා කෙනෙක් බලලා ගිහිල්ලා තියෙනවා. කවුද අක්කට ඔච්චර ඉක්මනට පණිවිඩ කියන්න ගමේ ඉන්නේ? මේ මගේ අක්කා වෙන කෙනෙක්. මගේ ගෙට එහා පැත්තේ ඉන්නේ. එයා තමයි ඔය සැරින් සැරේ ටෙලිෆෝන් කරලා පණිවිඩ කියන්නේ. මේ අර මගේ සුදු කමිසේ සරමයි පොඩ්ඩක් එළියෙන් තියමුකෝ. ඈ හොඳේ. කාගේවත් මරණයක්ද? මරණයක් නෙමෙයි මේ අපේ උන්ගේ අර භාවනා වැඩසටහනට එන්න කියලා මට pore. අනේ හොඳයි. නංගිත් යමුකෝ භාවනා වැඩසටහනට. අද භාවනා වැඩසටහන තියෙද්දන් නෑ මම හිතේ. කොහොමද ඒක නැති වෙන්නේ? උඹනේ ඒකේ සංවිධායක පණිවිඩකාරයා. උඹනේ හැමෝටම කී කී යන්නේ ඒක ගැන. ඒක නම් ඇත්ත තමයි ඉතින්. දැන් වෙලාව කීයද? අපෝ තව වෙලා තියෙනවා. එහෙනම් මට වතුර ටිකක් නාගෙන මෙන්න පුළුවන්. මට නම්
අද භාවනා වැඩසටහනට යන්න බෑ වගේ. ඒ මොකද? මට ගෙදර වැඩ ගොඩ ගැහිලා. අනික ඇඟට ටිකක් කරිනේ වගේ. මොකද පුතේ? උඹ අර කොන්දේ අමාරු ආයි හැදුනද? අප්පට සීලි මට අමතක වුණානේ. ඇත්තටම මට එහෙම ලෙඩකුත් තියෙනවානේ. ඇයි පුතේ කොන්ද රිදෙනවද? ටික රිදෙනවා. චුට්ටියෝ මට ඇත්ත කියපන්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඔබ පන්සලට යන්න අදිමදි කරන්නේ. මොකද්ද ඔබ කරපු මගඩිය? කාරියන්නේ තාත්තු මොකද්ද ඔය උච්චාරණය කරන විදිය? මගඩිය? ඇත්ත කියපන්. මොකද ඔබ පන්සලට යන්නේ නැත්තේ? හ්ම්? හරි. මං යන්නම්. හැබැයි භාවනා කරනකොට මට මොනවා හරිනම් මං දන්නේ. කවුරුත් මං ගැන හිතන්නේ මගේ කොන්දෙක් මා තියෙනවා කියලා. මමයි පුතේ ආයි කොන්දෙක් කොමල්ලුවද? මම මේ කිව්වේ භාවනා කරනකොට කොන්ද ගැනීම තියාගෙන භාවනා කරන්න බෑ. එතකොට කොන්දේ මාරු වැඩි වුණා. හරි හරි හරි. උඹ යන්න ඕනේ නැහැ මම යන්නෙත් නැහැ. හරිනේ. යම්මුගේ භාවනාව. හරිනේ දැන්. මොකද චුට්ටිය කරපු වැඩේ තේරුම? යන්තම් භාවනා වැඩසටහනට යන්න කැමති වුණා විතරයි. හරි හරි. මං හිතානිත් දෙක්ක යන්න. එතකන් ඔය හිටපුවා වේ. මට ඇත්ත කියන්න. මොකද්ද වෙලා තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නැහැ. නෑ ප්‍රශ්නයක් තියෙනවා. නැත්තම් චුට්ටේ කවදාවත් පන්සල් යන්න අදිමදි කරන්නේ නැහැනේ. රූපිකානන්දේ නැති ප්‍රශ්න ඇති කරන්නේ නැතු ඉන්නවද? මිසිස් බණ්ඩාර එහෙමත් නැත්නම් මලි. ඔව් මං තමයි. ඔබතුමියට අපිත් එක්ක පොලිසියට යන්න ඉන්න වෙනවා. ඒ මොකටද? රංග කියලා පුද්ගලයාගේ පැමිණිල්ලකට. කාගේවත් පැමිණිල්ලකට මම මොකටද පොලිසියට එන්නේ? කාගේවත් පැමිණිල්ලකට නෙමෙයි. රංග පැමිණිලි කරලා තියෙන්නේ ඔබතුමියට විරුද්ධව. මට විරුද්ධව? මම මොනව කළාද? මරණ තරජනය කරලා පහර දුන්නට. මම පහර දීමක් කළේ නැහැ. රංග කියන්නේ එහෙම. දැන් රංගින් ඉස්පිරිතාල. දැන් රංගගේ තත්ත්වය බරපතල. අම්මේ. පොඩක් ඉන්න දුව. මිස් කරුණාකරලා ගෙහින් ජිප් එකට නැගින්න. හරි. ඕගොල්ලෝ යන්න. මම පොලිසියට එන්න. එහෙම බෑ. මිස්ටර් අපිත් එක්ක යන්නම වෙනවා. හරි. මම දැන් මොකටද පොලිසියට යන්නේ? මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කට උත්තරයක් ගන්න. මේකයි. මේ වෙලාවේ ගෙදර ඉන්නේ මමයි දුවයි විතරයි. මගේ හස්බන්ඩ්ගේ තාත්තා පුතාවට අවමට එක්කගෙන ගියා. ඒ ආවහම මම එන්නම්. මිස්, ඔයාගේ පෞද්ගලික ප්‍රශ්න අපිට දාලා නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ. දුව, සියට කෝල් එකක් ගන්න. අම්මේ සීයා ෆෝන් එක ගෙවර දාලා ගිහින් නැහැ.
පොඩ්ඩක් මානුෂිකව හිතන්න. මට මේ ගෑනු ළමයා විතරක් ගෙදර දාලෙන්න අමාරුයි. ওই විදිහට මේ රටේ හැමෝගෙම අමාරුකම් බලන්න ගියොත් අපිට මේ රාජකාරිය කරන්න බෑ. මිස් කරුණාකරලා ගෙන් ජිප් එකට නගින්න. අම්මේ මාත් එනවා. දුව ඔයා ඇවිල්ලා වැඩක් නැහැ. දුව ඔයා ඉන්න. මං හොරකම් කරලා මෙනි මරලා නැහනේ. බෑ අම්මේ. බෑ. අපි ගොඩක් වෙලා මෙච්චර හොඳින් කිව්වා. නෑ යමු. යමු. අනේ අම්මව තරින්න. අම්මගෙන් කට උත්තරයක් අරන් එවන. අනේ අම්මේ. අනේ අම්මේ. සමහර වෙලාවට මේ රටේ සමහර මිනිස්සු බුදුදහමේ නාමයෙන් කරන සමහර දේවල් දැක්කම කලකිරෙනවා. රාහුල, යේසුත් වහන්සේ දේශනා කළ තියෙනවා තමන්ව කවදාරි පාවා දෙන්නේ තමා ළඟම ඉන්න කෙනෙක්ට කියලා. බුදුන් වහන්සේත් එහෙම. උන්වහන්සේ කියලා තියෙනවා ශාසනයේ පිරිහීම ආරම්භ වෙන්නේ ශාසනයෙම ඉන්න නැත්තංගෙන් කියලා. මොකද මගේ අතින් වැරද්දක් වුණා අපේ හාමුදුරනේ. ඒ මොකද්ද සොරට? මට දෙයක් අමතක වුණා. අමතක වීමත් වැරද්දක් නේද? ඒ නිසා මං ඔබ වහන්සේට වැඳලා සමාව ඉල්ලන්න ආවේ. ඉතින් මොකද්ද සොරටට අමතක වුණේ? මට දෙයක් ඔබ වහන්සේට කියන්න අමතක වුණා. මේ හිතලා අමතක කරා නෙවෙයි. පිළිවෙනේ පාඩම් වැඩ වැඩිනේ. ඒ නිසා අමතක වුණා. වාර විභාගෙත් ළඟ එනවනම ඒකට කමක් නැහැ සෝරත. දැන් මොකද්ද සෝරතට මට කියන්න අමතක වුණේ? සෙල්ලම් කරන්න. ඔව් ඉතින්. මේ ඉතින් අපි එනකොටනේ නන්දිපාල මාමා ඉන්න පොල්වත් හම්බ වෙන්නේ. ඔව් ඒ පැත්තෙනුත් එන්න පුළුවන් නව. දැන් රංගයිය ලෙඩ වෙච්ච නිසා එහෙන ඉන්නේ. හැබැයිද මටත් ආරංචි. ඉතින් මං ටෙට කිව්වා ආපු එකේ රංගයියව බලලා යන් කියලා. ඉතින් සෝරට ආ කියලා ගියා. සඳට අපි ලං වෙලා. එහෙමයි. ඒත් ඔබ වහන්සේ දන්නේ නෑනේ. සෝරට කිව්වොත් නොදන්න දේ දැනගන්න පුළුවන් වෙයි. එහෙමයි. ඔබ වහන්සේට කියන්නමයි හිටියේ. සිතුනම් රංගයියව බලන්න යන බෑ කිව්වා. ඒකොල්ල දැන් තරහයිනේ අපේ හාමුදුරුවනේ. එහෙනම් සෝරත ගියේ නැද්ද? තරහ වෙච්ච අය යාළු කරන එක ලොකු පින්කමන්නේ නේද අපේ හාමුදුරුවනේ? ඔව් ලොකු පින්කම. ඉතින් ඉතින් අපේ හාමුදුරනේ මායි තුට්ටේ කොහොමරි සිඳුව එක්කන් ගියා.
සංගයිය ගොඩක් සතුටු වුණා අපි ආපු එකට. ලෙඩෙක්ගේ හිත සතුටු කරන එක බොහොම හොඳ වැඩක් නෝ සෝරත. රංග මොකද කිව්වේ? පව් අපේ හම්දුරෝනේ රංගයිය මට කිව්වා ඔබ වහන්සේට කියලා සනීප කරලා දෙන්න කියලා. මං ඒ පණිවිඩෙත් ඔබ වහන්සේට කියන්න හිටියේ. කොහෙද ඉතින් මේ පිරිවෙනේ වැඩත් එක්ක බැරුණානේ. සෝරත යහපත් ක්‍රියාවක් නෝ කරලා තියෙන්නේ. ඒ නිසා අමතක වීමේ වරදට සමාව දෙන්න පුළුවන්. සෝරත කරපු හොඳ ක්‍රියාවක් නිසා සමාව දුන්නට ඒක පුරුද්දක් කරගන්න එහෙම නෑ. තේරුණාද? එහෙමයි. ආයිනම් අමතක කරන්නේ නෑ. ඔළුවේ ලියාගෙනම ආවිල්ලා කියනවා. එහෙම නේනම් හැදෙන ළමයි ඉන්න උනේ. මම එහෙනම් ගිහින් එන්නත් අපේ හම්දුරුවනේ. හොඳයි සෝරත. දැන් ගිහින් පාඩම් වැඩ ටික කරගත්ත නම් වැඩ රාජකාරි ගොඩක් ඇතිනවනේ. පාරමකට සෝරත පොඩ්ඩෙන් මට තව වැදගත් දෙයක් අමතක වෙනවනේ. ඒ මොකද්ද සෝරත? Nestle Nangro හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. පොඩි ළමෙක් වුණත් දන්නවා වසර 5ක වගකීමක් දෙන්නේ hero bike සහ scooter වල තිබෙන උසස් ප්‍රමිතිය නිසා කියලා. මොකද මං ගෙට එනකොට ওই තරම් අකමැති? නෑ. මගේ අකමැත්තන්නේ. වැඩිය කියවන්න ආවොත් මං අද යන්නේ නැහැ. මෙහෙ නතර වෙනවා. ඉතින් නවතිනවා.